කුක් විත් රූ චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම හදන්න යන්නේ රසම රස දඹල මැල්ලුම්. දඹල වලත් අපි අර කියන්නේ බෝංචි වල නූල් අරිනවා කියලා අන්න ඒ වගේ කරන්න ඕනේ. දඹල කරලක් ගත්තම දෙපැත්තක මුකුත් මිරක් නැහැ. හැබැයි අනිත් දෙපැත්තේ මෙන්න මේ විදිහට හිරි තියෙනවා. හිරක් තියෙනවා. ඉතින් අන්න එතනින් එතකොට උඩින් අපි චුට්ටක් මේ විදිහට ඇදලා ගත්තම ඒ කෙන්ද ලස්සනට ඇදිලා එනවා. පේනවා නේද? මම නම් හරිම ආසයි මේ දෙයට. මේ විදිහට හැම දඹල කරලකම දෙපැත්තේ කෙඳි දෙක යවලා හොඳට හොදගන්නයි තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවද? දඹල කියන්නේ ප්‍රෝටීන් ගොඩක් වගේම ගොඩක් විටමින් වර්ග තියෙන එළවලුවක්. වයසට යාම පාලනය කරනවා, පිළිකා සෛල දුර්වල කරනවා, කෑම දිරවීම පහසු කරනවා, ඒ වගේම අපේ ඇටකටු ශක්තිමත් කරනවා. තව ගොඩක් ප්‍රයෝජන තියෙනවා. අපි අදන් යන දඹල මැල්ලුමක්නේ. ඉතින් මේ විදිහට ඊනියට කපන්න ඕනේ. ඔන්න ඉතින් මේ විදිහට මම වගේ සේරම දඹල ටික කපා ගන්නවා. දැන් ඉතින් ඊළඟට කරන්න තියෙන්නේ දඹල මැල්ලුමට අවශ්‍ය පොල් මිශ්‍රණය හදා ගන්නවා. මම ගත්ත දඹල ග්‍රෑම් 250ට මෙතන පොල් කෝප්පයක් එකතු කරගත්තා. මේ පොල් එකටම මම දාගන්නවා කරපිංච ටිකකුයි අමු මිරිස් කරල් 3ක් විතර. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක්. රතු ලුණු ගන්නව නම් ගෙඩි 7-8ක් විතර ගන්න. සුදු ලුණු ගෙඩි 4කුත් මම කපලා ගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැඳි භාගයයි, ගම්බිරිස් කුඩු තේ හැඳි කාලයි, ඕනනම් වැඩියෙන් දාගන්න. කාතේ හැඳි කාලයි, සූදුරු තේ හැඳි කාලකුයි. සූදුරු රසට කැමති නැත්නම් එකතු කරගන්න එපා. ඇත්තටම මෙහෙම කලවම් කරනට වඩා හොඳයි මේ පොල් මිශ්‍රණය වෙන භාජනයක කලවම් කරලා පස්සේ ග්‍රයින්ඩ් කරගන්න එක. ඊළඟට මම කරන්නේ දඹල හදාගන්න ඇතිලීට දඹල ටික දාලා ඒකටම ලුණු ටිකකුයි කා ටිකකුයි වතුර කෝප්ප කාලක් විතර දාලා සාමාන්‍ය ගින්දරේ වහලා දඹල ටික තැම්බෙනකන් ඉපේ තියනවා. දැක්කනේ වතුර ගොඩාක් එකතු කරගන්නේ නැහැ. මෙතනදී අපි දඹල බිරි වෙනකන් තැම්බගන්නේ නැහැ. මෙන්න මේ විදිහට තුන් කාලකට විතර තැම්මුනම හොඳටම ඇති. මොකද අපි ඊට පස්සේ පොලුත් එක්කත් මලවනවනේ. ඔන්න මේ වෙලාවේදී මම අර අඹරගත්තු පොල් මිශ්‍රණය දඹලයකටම එකතු කරනවා. පොල් වැඩි දාගන්න කැමති නැත්නම් මිශ්‍රණය හදන වෙලාවේදී පොල් ටිකක් අඩුවෙන් එකතු කරන්න. මේ විදිහට පොල් මිශ්‍රණය දඹල එකත් එක්ක හොඳට කූරු ගාලා වතුර යාන්තම් එකතු කරලා ගින්දරත් අඩු කරලා වහලා පොල් ටික හොඳට මලව ගන්න. ටික වෙලාවකින් පියන ඇරලා කලවම් කරලා කෑල්ලක් කාලා බලන්න දඹල ටික හොඳට තැඹිලද කියලා. මම තව ටික වෙලාවක් පියනින් වහලා තැඹ ගත්තා. මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රසමලස රෙසිපීස් බලන්න ඔයාලා අමතක නොකර මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඇත්තටම ඔයාලා හැමදාම දඹල තෙල් දාලා දඹල උයන කනට වඩා දඹල මැල්ලුමුකුත් මේ විදිහට හදලා කාලා බලන්නකෝ. එහෙනම් අපි අය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.